ආයුබෝ වේවා. යහපත් වූ වාසනාවන්ත වූ කාල සීමාව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදාවන්නා වූ 2023 නව වසර ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතින යහපත් සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් දෙනෙක් කෝල් කරලා තිබ්බා, ගොඩක් දෙනෙක් මෙසේජ් කරලා තිබ්බා මගේ Facebook පිටුවට රාගා ශ්‍රී නිර්වාණ, ඒ වගේම සූ TV channel එකටත්. ඉතින් ඉල්ලලා තිබ්බා ඉක්මනින්ම 2023 වසර සඳහා වූ ලග්න පලාපල ඉදිරිපත් කරන්න කියලා. ඉතින් වෘෂභ මිතුන ලග්න පල කරා, මේෂ ලග්නයයි තාම නැත්තේ, එහෙම ප්‍රශ්නක් තිබ්බා නෑ. මම එකින් එක පල කරනවා. මගේ පොඩි තියෙනවා අර සාමාන්‍ය රාශි චක්‍රයේ පිළිවෙලට අමතරව මම ඉතින් හදාගත්ත පිළිවෙලක්. ඒක නිසා ඒ පිළිවෙලට තමයි පල කිරීම සිදුවන්නේ. ඉතින් මේ ගොඩක්ම එක වෙලා යන හේතුනේ මේ මම ඉන්න අධික කාර්යබහුල පරිසරයත් එක්ක ශබ්දේ නිසා මට මේ පටිගත කරගැනීමේ අපහසුතාවයල තිබ්බා. දැන් අර උත්සව සමයත් එක්ක මේ අලිවම පවා ගැටලුවක් එනවා. තාද මේ වර්ෂාවේ සද්දේ ඔය හැමදේම ඉතින් පස්සේ මම තීරණය කළා නෑ කමක් නෑ අහලා පාලා ශබ්ද ඇහුනට ඔබ මට සමාව දේවි. මොකද මේ වෙලාවේ අත්‍යවශ්‍ය තියෙන්නේ මේ වසරේ ලග්න පලාපල කියන කාරණාව උඩ. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕන පිරිත් නිවැරදි පිරිත් උච්චාරණ සහිතව නිවැරදි පිරිත් දේශනාවල් ඔබට දැන් ශ්‍රවණය කරන්න පුළුවන්. මේ වීඩියෝ එකෙත් පළවෙනි කමෙන්ට් එකෙත් ඩිස්ක්‍රිප්ෂන් එකෙත් තියෙනවා. ඔබ සූ TV වලට පිවිසුනොත් පළවෙනි ප්ලේලිස්ට් එකෙත් මේ පිරිත් දේශනා ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. මේක පුරුද්දක් වශයෙන් කරන්න. මොකද මම කියලා තියෙනවා මේ පිරිත් දේශනා තුළ වටිනාකම සහ ඒවා නිවැරදි අතිශයෙන් නිවැරදි උච්චාරණ සහිතව ශ්‍රවණය කිරීම තුළ තියෙන වටිනාකම. ඒක නිසා ඒක පුරුද්දක් වශයෙන් කරන්න, ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් හරි, වැඩි කාල වේලාවක් ගන්නෑ, අපි මාතෘකාවට යනවා. මාතෘකාව මොකද්ද? රාශිචක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයාවත් අඟහරු ග්‍රහයා වූ මේෂ ලග්න හිමියන්ට 2023 නව වසර කොහොම වේවිද? මේ උදාන නව වසර. ඉතින් මුලින්ම කියනවා මේ නව වසර පලාපලත් එක්කෙදි මේ නව වසර තුල ඉතාමත් ප්‍රබල ප්‍රධාන ගහමාරු කීපයක් සිදු වෙනවා. මේක ඇත්තටම පෙරලිකාර වසරක්. මේක අපි මේ ඔබට මතක නම් මේ වැඩිහිටියන්ට මේක 1997 98 ඉඳලා මේ 2023 වසර ගැන ලොකුවට කතා බහ කරා. මේ යම්තු පෙරලියක් වෙනවා කියන එක මම ඒ කාලේ ජ්‍යොතිෂ පුවත්පත් පොඩ්ඩක් පරිශීලනය කළේ මම දැක්කා. ගොඩාක් දුරට අපේ තුසිතෙන් සතරසිංහ මහත්තයා පවා දාලා තියෙනවා මේ ඉදිරියක් ගැන, මේ 2023 පිහින ධර්මිෂ්ඨ පාලකයෙක් ගැන. එහෙම මම ඒවා ගැන මේ කතා කරන්නේ, ඔබගේ ලග්න පලාපල ගැන. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා මේ වසර තුළ මේ වසර උදා වෙනවත් එක්කම ජනවාරි 17 ප්‍රබල සෙනසුරු මාරුවක් සිද්ධ වෙනවා. පෙරලිකාර සෙනසුරු මාරුවක් මකර රාශිගත වෙලා හිටපු සෙනසුරු ග්‍රහය හෙවත් ශනි ග්‍රහයා ඔන්න ඔබගේ 11 වෙන්න වෙන කුම්භ රාශිගත වීම සිද්ධ වෙනවා. ඔව්, සෙනසුරු ග්‍රහයටම අයත් රාශියකට යනවා. ඒත් එක්කම තවත් ප්‍රබල මාරුවක් එනවා අප්‍රේල් මාස 22. මෙච්චර කාලයක් ඔබගේ 12 වෙන්න හිටපු ගුරු ග්‍රහය මාරු වෙනවා ඔබගේ ලග්න භාවයට. අනිත් පැත්තෙන් ඔක්තෝබර් 29-30 වගේ වෙද්දී ඔබගේ ලග්න භාවයේ ඉන්න රාහු ග්‍රහයා ඔබගේ 12 වෙන්නටත්, ඔබගේ 7 වෙනිටපු කේතු ගායා ඔබගේ 6 වෙනටත් මාරුවක් සිද්ධ වෙනවා. ඉතින් මේක හරි ප්‍රබලයි. ඉතින් මේ සියලු දේ එක්ක මේ වසර කුමක් වේද කියලා අපි කතා කරන්නේ. හැබැයි මේ සෙනසුරු මාරුවත් එක්ක ගැන යද්දී වැඩිම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හේතු වෙන්නේ සෙනසුරු මාරුව වෙන වෙනම වැඩසටහනක් පටිගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඉතා විශේෂයි. මේ ගැන කියන්න ඕන කාරණා තියෙන මේ සියලු කාරණා එකට සම්පීඩනය කරන්න කිව්වොත් අපිට මේ පැයකට දෙකකටවත් මේ වැඩසටහන සීමා කරන්න බැරි නිසා අපි කොටස් දෙකකට කරනවා. ඒත් එක්කම බොහෝ දෙනෙක් බිය වෙලා දෙනවා මේ සෙනසුරු මාරුව ළඟ ළඟ එනවා කිව්වම. ඔය ජ්‍යොතිෂදීන් මම ගොඩාක් දැක්ක කියලා දෙනවා මේ ඒ රාශියක වලට බිලි ගන්නවා ලග්න මෙච්චරක් මෙච්චරක් මේ ලග්න ඒ රාශියක තව සඳු ඉන්න තැන අනුව චන්ද්‍රයා ඉන්න තැන් අනුව ඔබට තවත් ඒ රාශියක එනවා. මෙන් දැන් මේක හරි භයානකයි. ඔය කාලේ මෙහෙමයි ඒ රාශියක වල තියෙනවා ඇත්තටම පැති ගඩක් භයානක හෝ ටිකක් අසුභකාරී. නමුත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඒවට ඔය ලක්ෂ ගණන් කෝටි ගණන් ඔය කියන යන්ත්‍ර මන්ත්‍ර මැණික් පළඳින්න යන්නේ නැහැ. එනිසා බොරුවට ඒ රාශියක ඔබම ලං කරගන්න නැතුව ඔය හොරුන්ට අහුවෙලා පොඩ්ඩක් ඉවසලා ඉන්න. වැඩසටහනක් අපි කියනවා අර සෙනසුරු මාරුවේ ලග්න පලාපලටත් අමතරව ඔබට ඔබගේ පුද්ගලික ඒන්සලන් අතර අරගෙන චන්ද්‍රයා ඉන්න තැන බලලා ඔබට ජන්මේ රාශියක් තියෙනවද, නැත්නම් සෙනසුරු ඉන්න තැන බලලා ඔබට ලග්නේ රාශියක්, නැත්නම් ලග්න ආශ්‍රමේ රාශියක් තියෙනවද, චන්ද්‍රාශ්‍රමේ රාශියක් තියෙනවද හොයාගන්න ආකාරය මම ඔබට කියනවා. ඒ කියන්නේ ඔබේ ජන්මපත්‍රය ඔබ අතර ගත්තාම ඔබට ඒ රාශියක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. තියෙනවා නම් ඒකට කොහොමද පිළියම් යොදමින්, නැතිනම් හෝ තියෙනවා නම් හෝ කොහොමද වසර ගොඩ දාගන්නේ? තෙනසුරු මාරුව බලපාන වසර දෙකමාරක් තුනක් දක්වා ඒ සඳහා කොච්චර විදිහේ ඔබට බලපෑමක් ඇති කරද කියලා කියනවා. ඒක නිසා කලබල වෙන්න එපා.
මේ වැඩි විස්තර කියන්නේ නැහැ මේ වැඩසටහන දීර්ඝ වෙන නිසා මම පොඩ්ඩක් මේ වැඩසටහන වෙනදාට වඩා චුට්ටක් කෙටි කරන්න උත්සාහ කරනවා වසරේ පලාපල හරි එහෙනම් දැයියන් ඔබගේ ලග්න පලාපල කතරේට ඔබගේ ලග්නාධිපති අඟහරු මේ වෙලාවේ වක්‍රභාවයෙන් දෙවන්නේ ඔබගේ දෙවන්නේ තැම්පත් වෙලා ඉද්දි චන්ද්‍රයා රාහු සමග සංයෝග වෙලා ඔබේ ලග්න භාවයේ තැම්පත් වෙලා ඉන්නවා කේතු හත් වෙන්නේත් රවි බුධ නව වෙන්නේත් සිකුරු ශනි සංයෝග වෙලා දස වෙන්නේත් දොළොස් වෙන්නේ ගුරුත් ඉඳලා තම මේ වසර උදා වෙන විට තියෙන తත්වය හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ එන ශනි මාරුව ඒ කියන්නේ සෙනසුරු මාරුවත් එක්ක ඔබගේ 11 වෙනි තමා ශනි එන්නේ මේකත් එක්ක මේ මෙතෙක් දවසක් පැටලි සහගතව පැවති යම් කිසි කාරණා විශේෂයෙන්ම මේ ඔබ ඉස්සලාම දැනගන්න කැමතිනේ ඔබගේ මේ රැකියාව ව්‍යාපාර ඔය ලැබෙන ධනය සම්බන්ධ ආදායම් ගැන ඉතින් මෙච්චර දවසක් තිබිච්ච ඒ ගැටලුකාරී තත්වයට තරමක් දුරට ලේසියෙන් නෙමෙයි නමුත් හරි ආකාරයෙන් පිළිතුරු හොයාගැනීමේ හැකියාවක් තියෙනවා ඒක ඔබට ලැබෙන්නේ හොඳ ජීවිතයට හොඳ පාඩමකුත් කියා දෙනෙමින් මොකක්ද මේ කතාවේ තේරුම මෙතන මෙහෙමයි අපි ජීවිතේ තීරණ ගන්නවා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් සමහර තැන්වල අපි හිතන දේවල් වඩා ගොඩක් වෙනස් දේවල් තියෙන්න පුළුවන් හැබැයි අපි හරි කියලා හිතුවට ඒක වැරදි වෙන්න පුළුවන් එතකොට අපි ජීවිතේ තීඳු තීරණ ගද්දී අපි පරිණත භාවය ගැන හරි වැදගත් විශේෂම මේ රැකියාව ව්‍යාපාර ආදායම් මාර්ග කෙරෙහි තියෙන ඉතින් එතකොට ඔබට හරි තැන හරි මාර්ගය ඔබ නැත්තම් ඒ දේ තේරුම් ගන්න ලැබෙන කාලයක් ඉලක්කය ලැබෙනවා කාල ලැබෙන කාලය වෙන තරම් ළඟ නෙමෙයි කාලේ චුට්ටක් ඈත් වෙන්න පුළුවන් නමුත් ඒක හරි විදිහට ලැබෙනවා හැබැයි ඉතින් එහාට ඔබට කවදාකවත් වරදින්නේ නැහැ ඒක මතක තියාගන්න. ඒයි මොකද ඔබ ජීවිතේ හොඳ පාඩම් ඉගෙන ගන්න මමත් කියන්නේ ඒක ජීවිතේ පාඩම් සමගින් ඉගෙන ගන්න සමගින් ජයග්‍රහණය කරා යන පුද්ගලයා හරිම පරිණතයි හරිම බුද්ධිමත් අන්න ඒ తত্ত্বය මේෂ ලග්න හිමියන්ට උදා වෙනවා. මං කියන දේ ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා මේක. මොකද මේ පහුගිය කාල සීමාවල් තුල මේෂ ලග්නයට තරමක් දුරට අර පැටලි සහගත කාලයක් ගෙවුනේ. ඕක දීර්ඝ කාලයක් ඔස්සේ ගෙවෙනවා. ඉතින් දැන් ඉදිරියට යද්දී ওই ගමනේදී මේෂ ලග්න හිමියන්ට මේ తত্ত্বය වෙනස් කරගැනීමේ වැඩි හැකියාවක් තියෙනවා. හැබැයි මෙතනදී ඔබගේ හැසිරීම ඔබගේ ක්‍රියාත්මක වීම ඔබගේ ප්‍රතිචාර දැක්වීම වෙනදඩා බුද්ධිමත් විය යුතුමයි ඒ වගේම උපක්‍රමශීලී විය යුතුමයි කපටි වෙන්න නෙමෙයි කියන්නේ උපක්‍රමශීලී කපටි වීම තුළ ඔබට පාඩුවක් මිසක් ලාභයක් වෙන්නේ නැහැ මෙතනදී ඔබ තියෙන්න ඕනේ ඔබ හරි ධාර්මික පුද්ගලෙක් සංවේදී පුද්ගලෙක් වෙන්න ඕන හැබැයි එහෙම කියලත් මිනිස්සුට අහු වෙන්නත් බෑ මොකද හේතුව එතන තියෙනවනේ අන්න ඔය වගේ තැන්වලදී ඔබ චුට්ටක් මේ වෙලාවේ ගැටලු ඇති කරන්නේ මොකද්ද අනවශ්‍ය විදිහට සංවේදී වීමට යෑම නැත්නම් අනිත් මිනිස්සු වෙනතට වඩා විශ්වාස කරන්න යෑම. ඒ තුළ අපි කරන්න ඕනේ හැමෝ පිළිබඳව ඉතාමත් කල්පනාකාරී වෙන්නේ කවවත් විශ්වාස කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ඔබේ දෙයක් කරද්දී පාඩුවක් වුණොත් ඔබට. එහෙමනම් අතිශයම කල්පනාකාරී වෙන සැලසුම් සහගත වෙන්න යමක් කරන් යද රැකියාව තුළ එහෙම වේවා. ඔබට දැන් එහෙම්මෙන් ඔබ කරන වැඩ කටයුතු වල අඩුපාඩුකම් එළියට පේන්න ගන්නවා. ඉතින් ඒ අඩුපාඩුකම් නොපෙනෙන ආකාරයට ඔබ ආය ඒ වැඩසටහන ඒ කරපු කටයුතු ගැන ඔබ හොයලා බලලා අන්තිම මොහොතේක බාර දෙන්න. අන්න අයට වැඩිය පවර්ලා ඔබ පැත්තකටලා ඉන්න එපා. අන්න අයලා වැඩ කරගන්න. හැබැයි ඒකේ අවසාන තීන්දුව තීරණය ගැනීමට පෙර ඔබ ඒ පරීක්ෂා කරලා බලන්න. අන්න දැන් ඔබට පැහැදිලි තුම මේ කියන දැන ලිපිගොනු සම්බන්ධ ගැටලුකාරී තත්වයන් ඇතිවීම ඉඩ ගඩත් වෙන. හැබැයි ඔය පැත්ත ඔබ මේ මං කියන දේ අහලා වෙනස් කරගත්තොත් ඔන්න ඔබට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට සාමාන්‍ය පරිදි හරි සන්තෝෂයෙන් වගේම ඔබගේ කරන කටයුතු ගැන කැපිලා පෙනිලා ඔබගේ වැඩ පෙන්වන්න පුළුවන් කාලයක්. හැබැයි අතන වෙනස් කරගත්තොත් පමණයි. පැහැදිලිද? එහෙනම් ගැටලුවක් තියෙනවා එතන. ඒ ගැටලුව ඔබ හරියට විසඳගත්තොත් ඔබ ඒ ගමන යන්න පුළුවන්. අදට ව්‍යාපාර කරනටත් ඔය දේමම තමයි මට කියන්න දෙන්නේ. මොකද හේතුව ඔබගේ ව්‍යාපාරය ඔබගේ. එතකොට ඔබ වෙන කෙනෙක් මත් ඒක දීලා ඔබ පැතරලා එක්කෝ ඔබ විනෝදෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඔබ වෙනත් කටයුත්තක් කරන් යනවා. එහෙම නැත්නම් ඔබගේ පාඩුවේ ඉන්නවා. අනේ එහෙම වුණොත් උතන ගැටලුවක් ඇති වෙනවා. හැම වෙලේම ව්‍යාපාරය ඔබේ. එහෙනම් ඒ මූල්‍ය පරිපාලනය ඔබ අතේ පමණක් තිබිය යුතුමයි. එතස් ඇවිත් ඔබ යටතේ වැඩ කරන අය ඇවිත් ඔබගේ මුදල් ඉල්ලනවා. ඒ ඉල්ලන වෙලාවට නොදී ඉන්න නෙමෙයි මේ කියන්නේ. අනිවාර්යෙන් දෙන්න ඕන. ඒ දෙන්නේ මොකටද?
ඒ දුන්නට පස්සේ එකෙන් වෙන්නේ මොකද්ද? ඒ කියපු දේම ගිනිච්ච මුදලම ඒ සඳහා වැය වුණාද? නැත්තම් ඒ ගත්තු දේ ඒ තරම් වටිනවද? නැත්තම් මොකක් හරි දෙයක් ඒ කරපු දෙයට නිසි වටිනාකමක්ද ඔබෙන් ගත්තේ? අන්න ඒ ගැන හොයලා බලන්න. ඒ ගැන හොයලා බැලුවොත් නම් ඔබව වටන්න හම්බෙන්නේ නැහැ පුතෝ ජීවිතේට. ව්‍යාපාරතල එහෙනම් මොකද කරන්න ඕනේ? මූල්‍ය පරිපාලන සහ අපේ ස්ටොක් එක කියන්නේ ස්ටොක් පරිපාලනය අංක එක කරන්නම ඕන. වෙන කෙනෙක් තමන්ගේම කෙනෙක් වුණත් විශ්වාස කිරීමේ ඔවුන් නැතිනුත් අතපසුවෙන් වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ හරිතනට යන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් මොන හරි වුණොත් ඔබේ ව්‍යාපාරය නිසා ඔබ ඒව ගැන නිතර හොයලා බලන්න. ඔබ මොකද ඔබ ජීවත් වෙන මාර්ගයනේ. ඒතකොට ඔබ මේ වෙලාවේ වැඩ කරන්න ඕන, මහන්සි වෙන්න ඕන. එහෙනම් ඔබගේ ව්‍යාපාරය ගැන ඔබ හොයලා බලන්න ඕන. ඔන්න ඕක තමයි ඇත්තම කතාව. ඒක නිසා හරි පරික්ෂමෙන් හරි විදිහට හරි සැලසුමක් ඇතුව හරි අවධානයෙන් වැඩ කළොත් ව්‍යාපාර තුනත් ඔබට අධික ලාභ ලැබීමේ කාලයක් උදා වෙනවා මේ 17 දැන් පස්සේ කාලය. ඒ ඔබට යහපත් මේෂ ලග්න හිමිනි. හැබැයි ඔබ යහපත් විය යුතුයි. ඒ වගේම ඔබ හරිම උත්සාහවන්ත වෙන්නත් ඕන, හරිම කල්පනාකාරී වෙන්නත් ඕන, හොඳ සැලසුමක් තියෙන්නත් ඕන. ලේසි නෑ මේක. මේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි මම කියන්නේ. හැබැයි ලේසියෙන් එන දේවල් වලට වඩා ජීවිතේ අපි අර මහන්සි වෙලා ඒ තුල කාලය වැය කරලා ලබන දේත් ඔබට වටිනවා. ඒ තුල ඔබ ඉගෙන ගන්නා පාඩම ඔබව ජීවිතේ ඕනම ප්‍රශ්න ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් තරම් කෙනෙක් විදිහට නිර්මාණය කරાવી. පෞගේ කාලසීම තුළත් ඒ දේ සුද්ධ වුණා. හැබැයි ඔබ දැන් ඒ දේවලුත් පාඩම්ගෙන හැදෙන්නම ඕන. ඒ වගේම අතිශයම කල්පනාකාරී වෙන්න ඕන. මොකද ඔබගේ වියහෙදම් පසත් වැඩියෙන්ම හේතු වෙන්නේ ඔබ විනෝද කටයුතු වලට. එහෙමත් නැත්නම් ඔබ දැන් සල්ලිම් මුදල් ටික අතරෙද්දි හිතනවා දැන් එනවනේ. අපිට ටිකක් පැත්තරලා නිදහසේ ඉන්න පුළුවන්. අන්න ඉතින් එන දේ වියදම් කරනවා. අතර එන්නේ කීයද? ඒක වියදම් කරනවා. ඒක නෙමේ මොකද හේතු ලැබෙනවා කල් තියෙනවා. නොලැබෙන දවස් තියෙනවා. ඒතර මේ ලැබෙන දවස් වල යම් කිසි දෙයක් ඔබ ඉතිරි කරගත්තොත් ඒ නොලැබෙන දවස්වල ඉදිරිය දින කාල සීමා තුළ ඔබට පුළුවන් හැමදේම පරිගණ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබ හිතරගන්න මේ වෙලාවේ මුදල් පරිපාලනය අතිශයින්ම පැහැදිලි ලෙසම කල්පනාකාරීව සේම පාලනයක් යුතුව කරන්න. නැත්නම් හම්බ කරන එකෙන් කිසි වැඩක් නැතු වෙනවනේ. ඒක නිසා මේෂ ලග්න හිමියෝ මේකම පොඩ්ඩක් වැඩිපුර වෙලාව අරන් අර හයිලයිට් කර කිව්වේයි කියන එක ඔබට පැහැදිලි වෙවි. මේ දවස් ගෙවිගෙන යද්දි ජනවාරි මාසේ 17න් පස්සේ ඔහොම යමු යද්දි ඔබ මෙච්චර කාලයක් හැබැයි මෙහෙම ඔබට මානසික පීඩාකාරී තත්ත්වයන් ලෙස තද බල ලෙස දැනුණා. ඒ දැනෙච්ච තත්ත්වෙ නම් තරමකට මගහැරිලා යාවි. මොකද හේතුව අර වෙනදට වඩා පොඩියට ඔබට ඔබගේ සාර්ථකභාවය පෙනීවි. හැබැයි මේ පේන සාර්ථකභාවය තුළ ඔබ ඕනටත් වඩා ඒක සමරන්නවත් ඒ දේවල් ඕනට වඩා ඒ වෙන සාර්ථකභාවය ගැන සාර්ථකත්වයේ වාසනාව ගැන විශ්වාසය තබන්න එපා. ඔබ තුළ තියෙන විශ්වාස කරන්න, ඔබ තුළ තියෙන හැකියාව, ඔබ තුළ තියෙන පරිණතභාවය වගේම ඔබ තුළ තියෙන සැලසුම් පැහැදිලි. හරි. ඒ වගේම කතා කරන විශේෂයෙන්ම මේ කාල සීමා තුළ ඔබට මෙච්චර කාලයක් නොලැබී තිබුණු යම්කිසි ආකාරයක දායාදයක් ලැබෙන්න තිබිච්ච මුදලක් නැත්තම් ටිකක් අර ටික මේක විශාල ධනස්කන්ධයක් විය හැකි. මේක හරි මේ පැටලි සහගත තත්ත්වයක තිබ්බනම් මේක මේ ලැබෙන්න යනවා නොලැබෙනවා දැන් වසර ගානක් තිස්සේ එහෙම ගැටලුවක් තිබ්බනම් අන්න ඒ තත්ත්වෙන් පුංචි නිදහසක් පුංචි විසඳුමක් ඔබට ලැබෙනවා මේ වසර තුළ. ඒ තුළ අර හිර වෙලා තිබිච්ච දේවල් ඔබට ආදායම් වශයෙන් ලැබෙන්න පුළුවන්. මේක පුංචි මෙහෙම කිව්වොත් මේ තරමක් දුරට නොසිතූ ආකාරයේ ධනයක් ලැබෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. හැබැයි මේක මේ පොදුවේ කියන ලග්න පලාපල කතාවකින් 10යි හැමෝටම ලැබෙයිද කියලා නෑ. හැමෝටම ලැබෙනවා මේෂ ලග්න හිමියෝ. මෙතන ඔබගේ ක්‍රියාත්මක වීම එහෙම නැත්නම් ඔබේ පුද්ගලික කේන්ද්‍ර සටහන් අනුව මේ ලැබෙන ප්‍රමාණය කොපමණද, මේ ලැබෙන ධනස්කන්ධයේ කොච්චර ප්‍රමාණයක්ද, එතකොට මේකට එන බාධා කොච්චර වැඩිද අඩුද, ඒවා කොහොමද පාලනය කරගන්න කියන දේ අතනදී වෙනස් වෙනවා. ඔබගේ පුද්ගලිකයෙන් සටහන් තුළින් හෝ මේ තියෙන ඔබගේ උත්සාහය උනන්දුව කියන තැනදී හෝ අන්න එතකොට කල්පනා කරන්න ධනයක් ලැබෙන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබ කෙරෙහි නතු කරගන්න නම් ඔබ ක්‍රියාත්මක විය යුතුයි. කේන්ද්‍රය තුළ තියෙන ඒ තත්ත්වයන්ුත් ඔබේ ජන්ම කේන්ද්‍රය තුළ තියෙන තත්ත්වනුත් වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ අවසානයේදී මම කියනවා. එතකොට ඒක පොදුවේ හැමෝටම වෙනසක් කරගත්තේ. ඔය පොදුවේ පලාපල කියන්නේ කොහොමද ලග්නේ තමන්ගේ කේන්ද්‍රය බල නැතුව කියලා එක්කෙනෙක් හැමදාම දානවා. ඉතින් කවුද කියන එක මම දන්නවා. ඒක අපි කතා නොකරමු. හැමදාම මේ මුණා නැදත් මගේ වැඩසටහන බලනවානේ. මේක ඉතින් පළවෙනි කමෙන්ට් එක දෙකේ මේ මිනිස්සයා ඉන්නවා.
ඒකන වයගැන මේ මනුසම හැමදාම් වෙලා බලනවා මෙතන මොක් හරි පැටලිල්ලක් ඇති කරන්න ඕනේ මං එන්නේ ඒකට තමයි මේ උත්තර දුන්නේ මේ උත්තර දුන්නේ ඒක ඒක වෙනස් කරගන්නවා ඒ වෙනස් කරගන්න එකනේ එක්කිනෙක් නැහැ වෙලා අනුව උපරිම තත්ත්වර ගේන්න කරන්න පිළිවෙත් තියෙනවා පිළිවෙත් කරගැනීම තුළ පුද්ගලික කේන්ද්‍රවත් ඒ ප්‍රශ්න විසඳනවා එච්චරයි සරලයි හරි දැන් පහුගිය කාල සීමාවල් තුළ මේ ආදායම් අහිමිවීම තත්ත්වයක් තිබෙන මුදල් අහිමිවීම රැකියා අහිමිවීම එහෙමත් නැත්නම් ඔබට ඉලක්ක වලට යන්න බැරි වුණොත් දැන් මේ කාල සීමාව තුළ ඔබ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න බලාන ඉන්නවනම් ආරම්භ කරන්න කිසි තේත්ම මේකට බිය යුතු නැහැ කියාවි මේ වෙලාවේ එපා ව්‍යාපාර පටන් ගන්න කියලා නැහැ ආරම්භ කරන්න කලින් ඒ ව්‍යාපාරය ගැන ඒ ව්‍යාපාරය විශ්සලම ඔබ හිතන්න ඕනේ මේ ත්‍රිනාත්මක දේවල් කියනෝ නෙමෙයි ඔබ ඉස්සලම හිතන්න ඕනේ ව්‍යාපාරය ඔබට පාඩු වෙන්නේ කොහොමද මේක ඉතින් මෙතනදී මේ ව්‍යාපාර තුළ ඔබට ගැටලුවක් ඇති වුණොත් ඒක කොහොමද අපි විසඳගන්නේ ගැටලුව ඇති වෙන්නේ කොහොමද ඒවට මූණ දෙන්නේ කොහොමද කියන එක තමයි ඉස්සලම යනවා මොකද අපි අර අවදානමක් නෙමෙයි ගන්නෙ හැබැයි අවදානමක් ගන්න තුො ජීවිතේ ජයග්‍රහණ නැහැ අවදානම ගන්න බිය වෙන කෙනාට කවදාකවත් ජීවිත ඉදිරි ගමනක් නැහැ හැමදාම එකම தත්ත්වේ තමයි උපරිම array යන්න පුළුවන් එහෙනම් අවදානම ගද්දී ඒ අවදානමට පෙර සූදානම් අපි තිබිය යුතුමයි එහෙමනම් තරමක් දුරට ඔබ ඉදිරිදී යම් කිසි ආකාරයක ගැටලුවක් ආවොත් පහුගිය විදියට මේ රට තුළ යම් කිසි ආකාරයේ සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන් දේශපාලනික ගැටලු වෙන්න පුළුවන් ආර්ථික ගැටලු වෙන්න පුළුවන් ඒ වගේ ආවොත් ඒ ව්‍යාපාරට මූණ දෙන්නේ කොහොමද අන්න ඒ වගේ තත්ත්වයන් උඩ ඔබ මේක සුළුෙන් පටන් ගත යුතුමයි එතකොට මේ පොඩි තැන ඉඳන් පටන් ගත්ත කෙනා කවදාක්වත් මේකේ ගොඩක් දේවල් මගහැරෙන්නේ නැහැ ඔබ කොච්චර ඉහළට ගියත් ඔබ දන්නවා බිඳුවේදී තිබිච්ච තැනත් දෙකේද තිබිච්ච තැනත් පහේද තිබිච්ච තැනත් උපරිම තත්ත්වයේද තිබිච්ච තැනත් අන්න ඒ තුල තමයි මේ ගමනක් යන්නේ මහා ලොකුර දැන් මුදලක් අතර හම්බ වෙනවා කියලා මං කිව්වනේ මුදල් අතර හම්බෙද්දී අර සල්ලි තියෙනවා එහෙනම් මම මේක පටන් ගන්නවා මෙහෙම මහා පරිමාණයෙම පටන් ගන්නවා එහෙම කරන්න අවශ්‍ය නැහැ ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් යන මේ ගමන හරි හිමින් යන්න ඔබට එතකොට ටික 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 පරිණත භාවය තුළ මම මේ කතා කරන්නේ අද හෙට මේ අවුරුද්දක් දෙකක් දක්වා කරන් යන ව්‍යාපාරයක් ගැන ඔබේ ජීවිත කාලෙට ඔබට ආදායම් දෙන සාර්ථක ව්‍යාපාරයක් යන්න නම් ඒ විදිහට යන්න ඕන විශේෂයෙන්ම ඔබට හවුල් කරුව සම්බන්ධ කටයුතු වලින් සාර්ථක භාවයත් කරගන්න පුළුවන් මේ කාල සීමාව තුළ මේ ජනවාරි මාසෙ පළවෙනි දා ඔබට ඒ තත්ත්වය තුළ තියෙනවා හැබැයි කල්පනාවෙන් ගමන යන්න ඕන මොකද මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් නේ අර මම කිව්වනේ මෙතන පුංචි අවදානංකාරී තත්ත්වයක් තියෙනවා ඒ අවදානංකාරී තත්ත්වේ කරද්දී ඔබ හරියට මේ ලිපිගොනු ලීයේ කිවිලියා ඒ වෙන ඇග්‍රීමෙන්ට්ස් එක සම්බන්ධ වෙද්දී හොඳට කියවලා බලලා ඔබගේම තවත් දන්න කෙනෙක් මේ ගැන දැනුමක් තියෙන නීතිඥවරයෙක් හෝ වේවා ලොකු දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරලා පෙන්නලා ආය ආය ඔබ බලලා අත්සන් කරන්න සාර්ථක වෙන්න පුළුවන් බය වෙන්න එපා ඔබට මේ පහුගිය කාල සීමාව තිබිච්ච කාලේ තරම්ම අයහපත් වෙන්නේ නැහැ පෞගේ කාසිමතුළු තිබ්බ තරම්ම හැලහැපීම් වෙන්නේ නමුත් තිත්ත බේත් බිබි මේ යන්න ඕන ගමන මොකද මේක දැන් ගොඩාක් කාලයක් විච කලින් විච තුවාල යන්නේ මේක එකපාර හොඳ වුණත් හොඳ ඊට පස්සේ කැළලම කියන කාලයක් යනවා ඔහොම කාල සීමාවක් අවශ්‍යයි එතකොට ආයෝග පෑරණ ඉඩ තියෙන ඔන්න ඒ තත්ත්වයන් උඩ ඒ ගමන යන්න මේ උදාහරණයක් මේ තුවාලයක් ගැන ඇදලා අරගත්තේ ඒකයි හරි ඊළඟ කාරණා විශේෂයෙන්ම කියන්න ඕන මේ කාල සීමාවතුළු ඔබට හොඳ ව්‍යාපාර මොනවාද කියලා. ඔබට මේ කාල සීමාව තුළ මේ ආයුර්වේද නැත්නම් මේ බෙහෙත් ඖෂධ සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් මේ කාල සීමාව තුළ ඔබට මේ එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ ඒ මොකක්ද ඒකට කියන්නේ අපි විනෝදාස්වාදක සම්බන්ධයකින් ඔය සංගීතය සම්බන්ධව වේවා ටෙලිවිෂන් කරණය චිත්‍රපටිකරණය එහෙමත් නැත්නම් කලාව සම්බන්ධයෙන් වේදිකාන ඔන්න ඔය වගේ ඒ සම්බන්ධයෙන් ව්‍යාපාර තුළ ඒ වගේම මේ අධ්‍යාපනික ආයතන අධ්‍යාපන ශාස්ත්‍රයේ ව්‍යාපාර තුළ ඔබට කැපී පෙනෙන ජයග්‍රහණත් කරගන්න පුළුවන්. ඔබ විශේෂයෙන් මේ උපදේශන කටයුතු තුළ ව්‍යාපාර කරනවන ඔබ විශේෂයෙන් මේ අඩු පිරිවැය දරගෙන ඔබගේ හැකියාව ප්‍රයෝජන කරන ව්‍යාපාර. එතකොට අර මං කිව්වාගේ ලොකුට මුදල් අර ආයෝජනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ ව්‍යාපාර තුළ ඔබට පුළුවන් ලාභ ලබන්න. ඒ වගේ මේ ධාර්මික කටයුතු තුළ තියෙන ව්‍යාපාර තියෙන්නේ එන්න ඒ වගේ ඒවා තුලත් ඔබට පුළුවන් ලාභ ලබන්න. ඒක නිසා ඔබ මෙන්න මේ මං කියපු ව්‍යාපාර අතරින් එකක් කරන්න බලාපොරොත්තු වෙන නම් ඔබ ඒ ගැන තව තවත් හොයන්න බලන්න. එතකොට ඔබට හිතේරේවි මේ හැමදේම. මොකද අඩු පිරිවැයක් දරලා වැඩි ලාභයක් ගන්න ව්‍යාපාර ඔබට කරන්න පුළුවන්. මේ තුල වැය වීම ඔබ තුල වැඩි වෙනවා. එතකොට ඔබගේ මහන්සිය තුල නිපදෙන්නේ. එහෙනම් මේ தත්ත්වය තමයි වඩාත්ම යහපත්. එතකොට මහා ලොකුට ආයෝජන ව්‍යාපාර මේ වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම මහා ලොකුවට අවදානමකුත් නැහැ. පැහැදිලිද? එහෙනම් ඒ වගේ දෙයකට යන්න උත්සාහ කරන්න මේ වෙලාවේ මේෂ ලග්නමියෝ ඔබට සාර්ථකභාවයෙන් සාර්ථකභාවයට පත්වීමේ
වැඩි ඉඩකඩක් සේම හැකියාවක් පෙන්නුම් කරනවා මේ ජනවාරි පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා මේ 2023 නව වසර තුල. ඒ වගේම වසරේ මැදක්කදී අප්‍රේල් මාස අලුත්තරු සිංහල අලුත්තරු දුදා වෙලා එද්දි ඔන්න මෙච්චර කාලක් හිතට තිවිච්ච බරක් ණයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබට ඔබගේ දරුවෙගේ කාගේ හරි විවාහය කටයුතු මොකාකාරي ඔබ හිත තුළ නැත සුව නොවි තිබ රෝගී තත්යක් හෝ වේවා සුව වෙලා හිතට සහනය ලැබෙන කාලයක් එනවා අප්‍රේල් මාසයෙන් පස්සේ මේ ජනවාරි තුල තිබිච්ච අර ටිකක් වෙනතට වඩා පීඩනය දැන් පහුගිය කාලේ පුරාණ ඔළුව තුල තිබු මහා බරක් ඔබට නිදහස් කරගන්න ලැබෙන කාලයක් වෙනවා එන්නේ කාලෙන් පස්සේ විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 22 න් පස්සේ ඔබට ඒ පැත්තෙන් අතිශයම තීරණාත්මක ප්‍රබල ලෙස හැකියාවක් තියෙනවා ඔබ තුල වෙනතට සැහැල්ලු කාර්ය සිතුවිලි උපදව ගන්න දැන් ඔබ ට්‍රැක් එකට වැටෙනවා දැන් අර ජනවාරි මාසෙන් ගත්ත පන්නරය තුල ඔබට දැන් ගමන යන තවත් පහසු වෙනවා ඒක නිසා ඔය ණය බර තියෙන අය ගොඩක් කල මේ කාලේ වැටෙන්න එපා මේ තුල ඔබට මේන් පස්සේ ණය නිදහස් වීමේ හැකියාවක් පෙන්눔 කරනවා හැබැයි අලුතෙන් ණය වෙන්න යන්න නම් එපා මොකද අහගැලේට දාගන්න නිදහස් වෙන කාලට දැන් ඒ තුලත් ඔබ ව්‍යාපාර පටන් ගන්න මොන හරි එකකට ණය වෙනවා කසාදයක් හෝ මොකාකාර හේතුවක් උඩ ඒ ණය වෙන නම් ප්‍රවේශම් වෙන්න වෙනවා මේ කරන්න පුළුවන් තරමින් කරන දෙයක් කරන්න එතනින් එහා ණය වෙලා කරන්න යන එක ගැන මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ නිකම් මේ හොඳට නිදහස හදාගන්න පුළුවන් කාලේ විහිං ප්‍රශ්න ගැටළු වල පැටලෙන්න එපා මොකද මෙතන පුංචි ආකාරයකින් මේ අර විපරිත භාවයක් තියෙනවා ඔබගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඔබගේ තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් ඒකයි මම මේ දේ කිව්වේ අනිත් පැත්තෙන් ගත්තොත් මේ විශේෂයෙන්ම පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ මෙතෙක් කාලයක් තරමක් දුරට තිබිච්ච ගැටලුකාරී තත්ත්වය මේ අප්‍රේල් මාසයෙන් පස්සේ අඩු වෙලා යනවා. ඒ තුළ ඔබට පෞල තුළ පෞලත් සමග වෙනතට සතුටේ ඉන්න පුළුවන්. අර බයෙන් හිටියනම් මොකක් හේතුවකට කල්පනාවේ හරි වේදනාවෙන් හිටියන මේ දේවල් හරියන්නේ නැහැ කියලා ඒ තත්ත්වය තුළ හැමෝගෙම පීඩනය ඔබ වෙතට ඔබේ හිස මතට වැටුණා නම් ඔන්න ඒ කාලය ඉවරයි මේ අප්‍රේල් මාසයෙන් පස්සේ තුළ එකෝ ඔබට වුණුත් එකතු වෙලා ඔබට මේ ප්‍රශ්න විසඳ ගන්න උදව් වේවි ඔබට හයියක් වේවි එහෙම නැත්නම් ඔබට වෙනත් මාර්ගයකින් ওই ප්‍රශ්න විසඳා ගැනීමට ලැබීම තුළ අර ඔබ කෙරෙහි තිබුණේ විශ්වාසය අඩු බව ඔබ යමක් කරන්නේ ඔබ ඔහෙ ඉන්න ඔබට උනන්දුව නැහැ ඔබගේ ඉලක්කයක් නැහැ කියන தත්වයෙන් ඔබට ගැලවීම සහ ඔබ කෙරෙහි ඒ තිබුණු මතයෙන් ඔහුන් වෙනස් වෙලා නැහැ ඔබ ගැන වෙනතට වඩා තරමක් දුරට යහපත් ලෙස ප්‍රතිරූපයක් ඔවුන් කෙරෙහි ඇති වෙනවා ඔබ කෙරෙහි ඔවුන්ට ඇති වෙනවා ඉතින් ඔබත් සතුටුයි ඉතින් ඒ தත්ත්වය හොඳයි ඒත් එක්කම මෙච්චර කාලයක් අර ඔබ හිතපු දේවල් කරගන්න බැරුව ගියා නම් ඒ தත්ත්වයත් හැකියාව ලැබෙනවා ඒ වගේම නව දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න නම් මේ මේෂ ලග්න හිමි අය මේ කාල සීමාව තුළ යහපත් දරු පිරිසඳ ගැනීමකට යන්නත් හැකියාව තියෙන මෙච්චර කාලයක් දරුවෝ නොලැබී තිබ්බනම් ඔන්න ඒ தත්ත්වයටත් යහපත්. තව ඉන්න දරුවෝගේ කටයුතු නිසා සතුටටපත් වෙන්නත් ඔබට හැකියාව දෙන ඔබගේ දරුවෝගේ සාර්ථකභාවය දැකලා, දරුවන්ගේ විවාහය දැකලා, දරුවන්ගේ දරුවෝ ඉපදෙනවා දැකලා ඔබට සතුරු වෙන්න පුළුවන් කාල සීමාවක් මේ කාල සීමාව. ඒ தත්ත්වවල ඉන්න අයට සමහරවිට ප්‍රශ්නකෝ අපි කසාද බදලා නැතුව අපිට දරුවොත් නෑ, දරුවන්ගේ දරුවොත් ලැබෙන්නේ කොහොමද කියලා. ඒ වගේ මෝඩ විදිහට ප්‍රශ්න කරන අයත් ඉන්නෝනේ. ඒගොල්ලන්ට කිව්වේ ඔබ ඒ தත්වෙට ඉන්න නම් ඒ කාලට ඔබ ඉන්නේ වඳින වයසේ නම් ඔබට විවාහකට යන්න පුළුවන් කාලයක් අප්‍රේල් මාසෙන් පස්සේ යහපත් කාලයක් එනවා. ඒත් එක්කම ඔබගේ දරුවෝ ඉන්න නම් විවාහ දවසේ ඒ දරුවන්ගේ විවාහය නැත්නම් දරුවන්ට දරුවෝ ඔබට දරුවෝ බලාපොරොත්තු වෙන විවාහකයන් නම් ඔන්න දරුවෝ ලැබෙනවා. ඒකයි මම කිව්වේ පැහැදිලිව. ඔන්න ඔය தත්ත්වය. අනිත් පැත්තෙන් ගත්තාම මේ අධ්‍යාපනය කියන කාරණා ගැද්දී මේ කාල සීමාව තුළ ඔබට මෙහෙමයි. ඔබගේ උත්සාහය උනන්දුව වෙනදට වඩා වැඩි කරගත යුතුමයි. මොකද හේතුව ඔබ පොඩ්ඩක් මේ ඒ අධ්‍යාපන කටයුතු කරන අතරතුර මේ වෙනදට වඩා ඇකිලිලා ඉන්න උත්සාහ කරනවා. තනිව ඉන්න උත්සාහ කරනවා. මෙහෙමයි. ඒ දේ එක අතකින් හොඳයි. හැබැයි තනිව ඉඳීම තුළ ඔබගේ අවධානය අධ්‍යාපන කමේ යොමු කරන දරු දැරියනි. මොකද හේතුව ඔබ මේ වැඩසටහන පොඩ්ඩක් කල් දාන්න වැඩ කල් දැමීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා මේක හෙට කරනවා කම්මැලි හරි නිදා ගන්නවයි බලන්න නැත්නම් කාමරේට වෙලා ඔහේ කම්පියුටරේ දාගෙන ඔය සෝෂල් මීඩියා හැගෙන නැත්නම් සින්දුවක් අහනවා ඒ දේවල් තියෙන්න ඕනේ කිසි ගැටලුවක් නැහැ ඔබ සෙල්ලම් කරන්නවත් යන්නේ නැහැ ඒකයි ගැටලුව එළියට පහළට බහින්නේ නැහැ එහෙමනම් ගැටලුවක් නැහැ ඔබ ඒ විනෝද කටයුතු ඒ ඔබ තුල
ඇති වෙන වින්දනය ඇති කරගන්න ඒ කරන කාරණා එක්ක කිසිම ගැටලුකාරී තත්වයක් නැහැ. හැබැයි කාල වේලාවක් අධ්‍යාපනය සඳහාත් වැය කරන්න. එතකොට නැත්තම් මේ ඔබගේ දැන් මේ කාලේ තියෙන අංක එක අධ්‍යාපනයනේ. මේ අධ්‍යාපනය තුළනේ මිනිස්සු හරි මිනිස්සු වෙන පරිණත. ඔය අධ්‍යාපනය නොලැබ ඉදිරියට ගියා ඉන්නවා. නමුත් සමහරක් අවස්ථාවේදී උන්ට වැටුනහම නැගිට ගන්න හරි අමාරුයි. හැබැයි ඔබ නිසි අධ්‍යාපනයක් ඇතුව ඕනම විදිහේ ගමනක් යද්දී ඔබට වැටුණත් එතනින් නැගිරින්න ඔබට ඔළුව තියෙනවා. ඒ වගේම තරමක් දුරට ඔබව අනුන්ගේ දේවල්ට අහු වෙනවා. ගොඩාක් බහුතරයක් දැන් අපේ තරුණ තරුණිය උනේ මේ කම්පියුටරයක්, මේ ෆෝන් එකක්, මේ අන්තර්ජාලය තුළ ඕන දෙයක් හොයාගන්න පුළුවන් වීම තුළ තමන් හරි දැනුවත්. අම්මලා තාත්තලා මොනවද දන්නේ? අපෝ අපි දන්නවනේ මේවා, මේ අපිත් එක්ක මේ අපේ පරපුරත් එක්ක හැප්පෙන්නත් පුළුවන්. මේ වැඩිහිටි පරපුරට ඒගොල්ලෝ හරි මෝඩයි. ඔන්න ඔයගේ තර්ක කරනවා. හැබැයි මේක හරි මුග්ධ දෙයක්. මොකද මේ වැඩිහිටියෝ තරම් මේ මිනිස්සු ප්‍රායෝගිකත් නැහැ. වැඩිහිටියෝ නැති දවසක තනියම දෙපයින්වත් හිටගන්න බැරි යන්නේ ඕවා කියන්නේ. අන්න ඒගොල්ලෝ හරි සරලව හරි ලේසියෙන් රැවටීම් වලට ලක් වෙනවා. ඔය දැන් පහුගිය දවස්වල වුණත් අපි දැක්කා ඒවා. ඉතින් ඒක නිසා ඔබ මේ වෙලාවේ කාට රැවටෙන්නේ නැතුව ඉන්න නම් ඔබ මේ සමාජය ගැන ප්‍රායෝගිකව දැනගන්න ඕන. එහෙනම් ඔබ ওই මුළු ගැනිලා ඉන්න තත්ත්වය තුල ඒ එක ඔබට හඳුනාගන්න නොහැකි වෙනවා. එහෙමනම් අනවශ්‍ය විදියට යන්න කියලා නෙමෙයි කියන්නේ. පොඩ්ඩක් එළියට බයලා බහින්න දෙන්න. අපි වහන් ඉන්නවා මේෂ ලග්නෙම දරුවෝ ඉන්නවනะ. ඒ දරුවන් ඒ පොඩ්ඩක් එළියට එක්කන් කියලා මේ සමාජය ගැන අවබෝධයක් දෙන්න. ඔබට මතක ඇති ඔබේ අම්මලා තාත්තලා අපේ අම්මලා තාත්තලා ජීවිතේට ඔබට ප්‍රායෝගික පාඩම් කියලා දුන්නේ කොහොමද කියලා. පාරේ යනකම් අවට දේවල් ගැන කියලා, ඒවල් කියලා දීලා, ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා ඒවට අපිටත් සම්බන්ධ වෙන්න දීලා, අන්න ඔය විදිහේ ප්‍රායෝගික දරුවෙක් තමයි ඉදිරියේදී බිහි කරනව. නැත්තම් මේ යාන්ත්‍රීකරණය තුළ සියලු දන්නවා කියන තැන ඉන්න දරුවෝ කවදා හරි ඔබ නැති දවසක අමාරුවේ වැටෙනවා. ඒක නිසා දරුවන්ට දැම්මම ජීවිතේ ප්‍රායෝගිකත්වයක් අත්විඳින්න දෙන්න. එතකොට ඔබගේ දරුවන් කාගේවත් මැත්තේ ජීවත් නොවී තමන් ගැන තීන්දුවක් ගන්න ලෝකෙම කඩා වැටුණත් දෙපයින් හිට ගන්න පුළුවන් හැකියාවක් ඒවි. නැත්තම් හැමදාම ඔබට දොස් නගාවේ ඔබ නිසයි මේක වුනේ, නැත්තම් රටේ වෙන කෙනෙකුට දොස් නගාවේ ඔවුන් නිසයි මේ දේ වුනේ කියලා පැහැදිලි ඇති. ඔන්න ඔයත් එක්කම විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලැබෙන වයසේ අයට මේ කාල සීම තුළ විශේෂයෙන්ම අප්‍රියල් මාසය වෙන විට ඔබට හොඳ යහපත් ලෙස සාර්ථක භාවයට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඊන් පසු ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් රැකියාවක් හෝ අධ්‍යාපන කටයුත්තක් සඳහා මේ තුල ඔබට සාර්ථක භාවය අත් කරගන්න පුළුවන්කම පවතිනවා. ඒක නිසා කලබල වෙන්න එපා. ඔය මුදල් දීලා රට යන්න ඒවා පැටලිසාර තිබ්බනම් හරි තැනකට දීලත් කල් යනවනම් හිතන්න එපා. ඒක අප්‍රිල් මාසෙන් පසු ඒ ප්‍රශ්නය ගොඩාක් දුරට විසඳේවි. ඔබට හැකියාව ලැබේවි විදේශගතට ගිහිල්ලා රැකියාවක් හොඳ රැකියාවක් කරලා හොඳ ආදායමක් ලබන්න. එතෙක් මේ කාල සීමාව තුළ තරමක් දුරට මේ ඔය විසිට වීසා දාගෙන යනවා, දැන් ඩුබායි යනවා, ඔය වගේ යනවා. ඉතින් යාළුවෝ වෙන්න කියන නිසා යනවා, ගිහින් අතරමං වෙනවා. මේ තත්ත්වය නම් පොඩ්ඩක් අප්‍රියල් දක්වාම පවතිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න මේ කාල සීමාව තුළ ලෝකයේ හැම තැනම ගැටලුනේ. ආර්ථික වශයෙන් දවසින් දවස ලොකු බලවත් රාජ්‍යත් කඩා වැටෙන කාලයක්. එතකොට එතනට ගිහිල්ලා ඔබට නොදන්නා පළාතක තනි වෙනවද, මේ රටේ ගහේ ගෙඩියක් හරි කාලා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන වෙලාවක ඉන්නවද? අන්න ඒ නිසා හරි අරමුණක් ඇතුව යන්න ගමනක්. එහෙම ගැටලුවක් නැහැ. ඔබ රැකියාවක් අනිවාර්යෙන් ලැබෙනවා නම් යන්න. ඇවිත් හොයාගන්න පුළුවන් එන්න කියලා යන ගමන නම් දෙපිටක් හිතන්නම වෙනවා. මොකද අන්තිම රටේ තියෙන සල්ලි හෝ ණය වෙලා අරගෙන රට යනවා, ගිහින් අමාරු වෙනවා. ඔය තත්ත්වය මේ අප්‍රිල් මාසෙන් පස්සේ මේ වෙද්දි වගේ හරියනවා. දැන් ඔය කුජ ගමන් මාර්ගය, ඔය සියල්ල ගුරුගේ ගමන් මාර්ගය සියල්ල වෙනස් වෙද්දි මොකද මේ ඒ තුළ ඔබට පුළුවන්. නමුත් හැබැයි අර විදිහට කාගත් වචන විශ්වාස කරලා හෝ රැවටිලි සහගත පුද්ගලන්ට අහුවෙන්දි හරියටම ප්‍රවේශම් වෙනවා මේ තත්ත්වය ඔබට මේ අප්‍රියල් මේ දක්වා කාල සුවිද ටිකක් පවතින නිසායි මම මේක කිව්වේ. සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ ඔබට මේ වෙලාවේ මේ තියෙනවා මේ අර මානසික පීඩන තත්ත්වය කොහොමත් තරමක් දුරට තියෙන හැබැයි මම කියවනේ අප්‍රිල් වගේ වෙද්දි අඩු වෙලා යයි කියලා. මේ ඒ තත්ත්වය උඩ ඔබ විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ දක්වා කාලය සැලකීමත් වෙන්න තරමක් දුරට අධිරුධිර පීඩන තත්ත්වයන්, හෘද රෝගී තත්ත්වයන් පොඩ්ඩක් ඔබට වැඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. අක්මාව සම්බන්ධයෙන් පුංචි ගැටලුකාරී තත්ත්වයන්, ශරීරයේ දියවැඩියා තත්ත්වයන්, කොලෙස්ටරෝල් තත්ත්වය වගේ නිදන්ගත රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩ කඩක් ඔබට පෙන්නුම් කරනවා. ඒක නිසාවෙන් ඔබ සැලකීමත් විය යුතුමයි ඔබගේ සෞඛ්‍ය ගැන. මොකද මේ මනස කියන තැන කඩා වැටෙනොත් ඔබ
ශාරීරිකව කඩා වැටුණොත් ඔන්න ඔබේ කිසිම සැලසුමක් ඔබට ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න තියෙන අපලකාරී තත්ත්වයන් මොනවාද? සෞඛ්‍ය පැත්තෙන් පුංචි ගැටලු දෙනවා. එහෙනම් ඒකට නිසි වෙලාවට නිසි පිළියම් යොදමින් ගමනක් යන. එතකොට ඔබගේ වැඩ කටයුතු වලට මේ සෞඛ්‍ය බාධාවක් වෙන්නේ නැහැ. අන්න ඕවා තමයි බාධාවල් ඔබේ වැඩ කටයුතු වලට. ඔබ විහිින් ඇති කරගන්න නික අනවශ්‍ය පීඩනය. ඔබගේ විහිින් ඇති කරගන්න ප්‍රශ්න නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒක නිසා අතිශයෙන් කල්පනා කරගෙන සෞඛ්‍ය ගැන වෙනදටත් වඩා සැලකිලිමත් වෙලා කටයුතු කරන් යන්න මේෂ ලග්න හිමියෝ. ඒ වගේම මේ කැලේ නොකියුවොත් ඉඳලා ඉවරයි. හැමදාම මට ගියම මේ මාසේ පලාපල කියද්දිත් එක ලග්නයකට මග ඇරුණා. මේ ආදරය සහ ප්‍රේමය ගැන කියන අම්බූ දෝෂාරෝපණ රැළ යන්නේ කිව්වේ නෑනේ ඔයා අපිට ආදරය ගැන මෙහෙම කිව්වේ නෑනේ කියලා. සමාවෙන්න ඒ එක ලග්නයකට විතරයි ඒකුනේ. ඉතින් මේ ප්‍රේමය සහ ආලය පිළිබඳව මොකක් වේද මේෂ ලග්න හිමියන්ට මේ වසර තුල? මේකට ඔබ මෙහෙමයි, ඔබ තුල ඔබ ජීවිතේ වැදගත්ම තීන්දුවන් මේ ආදරය කියන්නේ මම කතා කරන්නේ දවසින් පටන් ගන්න දවස් දෙක ඉවර කරන ඔය වගේ ආදර නෙමෙයි. මේ ජීවිතාන්තය දක්වාම යන ආදරයක්, විවාහයකට බැඳීම තුල යන ආදරයකට නම් මේ කාල සීමාව තුල ඔබ පොඩ්ඩක් විදිය හිතන්න. මේ අප්‍රියල් මැයි පහු වෙනකන්, ඔක්තෝබරුත් පහු වෙනවා නම් වඩා හොඳයි. එතෙක් පුංචි පුංචි රැවටීම් වලට ලක්වීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ තත්වය නම් පවතිනවාමයි ඔක්තෝබර් මාසය දක්වා. හැබැයි මෙහෙමයි, හැමෝගෙනම සැකෙන් බලන්න හැමෝටම රැවටෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඔබ බුද්ධියෙන් තින්සින ගන්න හැඟීම් වලට ඉඩ දීලා ඔහේ ගිහින් පැටලෙන්න එපා. මොකද විශේෂයෙන්ම ඔබ නන්නාඳුනන අය, නන්නාඳුනන ප්‍රදේශවල ටිකක් දුර ඈත අයත් සමග තමයි වැඩිම මේ කාලසීමාව තුළ ප්‍රේමෙන් බැඳෙන්න ඉඩ කර තියෙන්නේ. අලුතෙන් ප්‍රේම සම්බන්ධතා තියෙන අය පටන් ගන්න අය. එතකොට ඒ තුළ ඔබ නොදන්නා කෙනෙක් ගැනයි හොයන්න වෙන්නේ නේද? නොදන්නා කෙනෙක් මොකද්ද මේ ජීවිතයේ අතීතේ? ඇයි මේ ඔබව සම්බන්ධ වෙන්නේ මෙතනට? මේවා මේ අහම්බෙන් සිදුවිච්ච දේවල් මද කියලා චුට්ටක් හිතලා බලලා කටයුතු කරන්න. මං කියන දේ පැහැදිලි ඇති. ඒ වගේම දැන් මේ වෙලාවේ පෙම්වතුන් පෙම්වතියන් වෙලා ඉන්න අයටත් මේ කාලසීමා තුළ එහෙම්මෙන් ඔය බන්ධන තුළ අවංක භාවය අඩුවීම තුළ ඔබට පොඩ්ඩක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබට වංචාවක් කරනවදෝ කියලා නිතර හිත තුළ දෙගිඩියාවක් තියෙනවා. ඒකට සාධාරණීකරණය වෙන දේවලු තිදිදි වෙනවා. ඉතින් ඒත් එක්කම ඔබ රැවටීමට ලක් වෙනවා වගේ ඔබට දැනෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. හැකිනම් ඒ වෙලාවට ඔබ සියල්ල හොයලා බලන්න. හැබැයි මේක බුද්ධියෙන් කල්බලයෙන් හෙව්වොත්, හිත තුළ යම් කිසි ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයක් තුළ හෙව්වොත් මේක හරි තීරණයට ඔබට ලැබෙන්න බැරි වෙනවා. ප්‍රශ්න ගැටලු ඇති වෙලා මේවා කැඩී බිඳී යන ඉඩ තියෙනවානේ. ඒක නිසා මේක බුද්ධියම තියෙන ගන්න. එහෙනම් මනස නිරවුල් කරන් තමයි ඔබ මේ ගැන හොයන්න ඕනේ. පැහැදිලිද මම කියන්නේ? හරි, ඒ සඳහා වූ පිළිවෙත් මම කියනවා. ගැන බය වෙන්න එපා. පුළුවන් ගමනක් යන්න. ඉතින් අපි ඔය හිටපු එකේ මේ වසරේ මාස 10ත් ඉමු. ටික ටික කියලා අලුතෙන් විවාහකට යන බලාපොරොත්තු වෙනවනම් ඔබ ජන්ම පත්‍ර පරීක්ෂා කරලා ඒ අතරතුර කළාට කමක් නැහැ. වයස තව චුට්ටක් තියෙනවනම් අපි මේ වසරේ ඔය දස නිමාසෙ පහ වෙනකම් වගේ ඉවසමු. ඊට පස්සේ ඔබට තව දෙයක්, මේ 10 වෙනි මාසෙන් පස්සේ විදේශගත වීම ප්‍රබල ලෙසම පෙන්눔 කරනවා. විදේශගතව ගිහිලා ආදායම ඉපයීම ප්‍රබලව ලෙසම පෙන්눔 කරනවා. ඒ නිසා මේ ඔබට කොහොමෙන් ගියත් මේ මාසේ අවසර අවසාන විතර වෙද්දී ඔබට විදේශගත වෙලා හෝ මේ ලංකාව සිට විදේශ සම්බන්ධතා තුළ මුදල් ඉපයීමේ හැකියාව දියුණු තත්ත්වයට පත් වෙනවා, ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නක්. ඒක නිසා අර නොලැබෙන දේවල් ගැන මුල් ටික පසුතැවෙන්නේ නැතුව ඔබ ඒ කාලේ කොහොම හරි ගැට ගසාගෙන මේ කාලේ හිටියොත් 2023න් පස්සේ උදා වෙන කාලය කියන්නේ 2023 අවසාන මාස දෙකේ ඉඳන් උදා වෙන කාලය ඔබට අතිශයම යහපත් කාලයක්. ඔන්න ඉතින් දැන් කියයි අයියෝ තවත් මාස 10ක් ඉන්නවද? නෑ, මේම මාස 10 ඇතුළත් මේ පහුගිය තරම්ම අමාරුකක් නෑ. නමුත් මේක ඔබ හොඳ සැලසුමක් එක මාසෙන් මාස ඉදිරියට ගියොත් අර කාලෙ වෙද්දි මෙන්න ඔබ දැන් පටන්ගත්තු සැලසුම් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඔබ දැන් විදේශ සම්බන්ධතාවයත් තුළ ඔබ ව්‍යාපාර කරන්න හදනවා නම් ඔන්න දැම්මම පටන් ගන්න. ඔබ පරණත වෙලා ඔන්න ලාභ, උප්පරිම ලාභ තත්ත්වයට පත් වෙන්න පුළුවන් මේ මාසේ අවසරයේ අවසානයේ වෙද්දී. එතකොට එදිනෙන් දීර්ඝ කාලිනව යහපත්. ඔබට අලුත් දේවල් ඇතර කරන්න දෙන අලුත් සම්බන්ධතා ගොඩනැගීම තුළ ඔබට යහපත් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ. ගොඩක් කාල වේලාවක් ගත්තනේ. ඉතින් එහෙමනම් අපි ඉක්මනින්ම යන් මේ තත්ත්වයන් තියෙන පුංචි අර්බුදකාරී තත්ත්වයන් වෙනස් කරගනිමින්, සුබ දේවල් තවත් සුබ කරගනිමින්, අසුබත් සුබ කරගනිමින් වසර අනිවාර්යයෙන්ම කොහොමද සුබ කරගන්නේ කියලා මේෂ ලග්න හිමියෝ. ඉතින් මේ පිළිවෙත් පිළියම් ලෙස අපි කතා කරොත් විශේෂයෙන්ම ඔබ අංක 1 මම හැමදාම කියන දේ. ඒක ඇයි මෙච්චර පුල පුල හැමදාම කියන්නේ කියලා ඔබ තේරුම් ගනීවි. මේ මම කියන්නේ මෙහෙමයි, මෝර පිරිත
සූරපිරිත, චන්දපිරිත, කන්දපිරිත, සත්බුදු වන්දනාව හැමදාම උදෑසනාව දෙච්ච ගම රාත්‍රි නින්දර පෙර පුළුවන් නම් සජ්ජායනය කරන්න, ශ්‍රවණය කරමින් සජ්ජායනය කරන්න, නැත්නම් ශ්‍රවණය කරන්න. නිවැරදිම උච්චාරණ සහිතව ඒ පිරිත් ඔන්න ඔබට අද ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් බලා ගන්න පුළුවන්, පළවෙනි කමෙන්ට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සූ ටීවී නාලිකාවේ මුල් ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න තියෙනවා. මේක පුරුද්දක් වශයෙන් කරන, මේක මේ පේවිලා හැමදාම උදේ නැගිටලා හොඳට පිරිසුදු වෙලා බුදු පහන දල්ලලා එහෙම කරනවා නම් හොඳයි. නමුත් එහෙම කරන්න ගියොත් මේක මඟ හැරෙනවා. ඒ නිසා මෙතන චේතනාව අදිෂ්ඨානයෙන් අපි තුළ වැදගත්. ඇඳේ ඉඳගෙන ඇඳේ නැගිට ගාම මෙන්න මේ පිරිදේශනාවල ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරගන්න. මේක හැමදාම පොඩ්ඩක්වත් නොකැඩී කරන්න උත්සාහ කරන්න. මෙහෙමයි අර අර මන්ත්‍ර කරන වගේ එක දවසක් හරි වැරදුනොත් ආයෙ මුලින්දම් පටන් ගන්න ඕන, ඔය වගේ ප්‍රශ්න නෑ මෙතනදී. ඒවා එච්චරම් බොළඳ වෙන්න අවශ්‍ය නෑ. මේවා මේ ඇත්ත වශයෙන්ම තියෙනවා නම් මේ දහම තුළ හෝ අපිට තියෙන මේ ධාර්මික දේවල් තුළ, ධනාත්මක දේවල් අපේ තුළ ලං කරගන්න ක්‍රම මේවා. ඒ නිසා දවසක් යහර මෙලක කියලා අයියෝ ඔක්කොම ඉවරයි කියලා ඍණාත්මක වෙන්න අවශ්‍ය නෑ. හැබැයි හැමදාම කරන්න උත්සාහ කරන්න පුළුවන්. හැමදාම මේ පිරිදේශනා ශ්‍රවණය කරන, සජ්ජායනය කරන්න. ඒ වගේ ධම්මචක්කම්පවත්තන සූත්‍රය නිතර ඔබගේ නිවස තුළ, ඔබගේ ව්‍යාපාර ස්ථාන තුළ ඔබ ඉන්න තැන ඇහෙන්න සලසන්න පුළුවන්. අරම වශයෙන් උදේ දවල් රෑ ඇහෙන්න සලසන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මේක අතිශයෙන් යහපත්. මොකද මේක අතිශයෙන් ධනාත්මක දේවල් අපේ ජීවිතේ වෙනවා. ඔබ දන්නවා ජීවිතය තුළ අපි සාමාන්‍ය ගණිතය තුළ දන්නවා ධනයි ඍණ එකතු වෙද්දී ධන පැත්ත වැඩි නම් පිළිතුර ඍණ, ඍණ පැත්ත වැඩි නම් පිළිතුර ධන. එහෙනම් වැඩිපුර අපේ ජීවිතේ ධනාත්මක දේවල් වැඩි වෙද්දී, ඍණාත්මක දේවල් අඩු වෙද්දී අපිට ලැබෙන ප්‍රතිඵලය ධනාත්මකම වෙනවා. අන්න ඔය දේවල් තමයි මේ පිරිත් තුළ සෝ හෝ ඔය කියන තමන්ගේ ආගමික අනුකූලව තියෙන ඔය ආඥාන ඒ සියල්ල තුළ තියෙන්නේ. එහෙනම් ඒ තුළ ධනාත්මක දේවල් තමයි ඔබ එක්කස් කරන. එහෙනම් ධම්මචක්කම් පවත්තන සූත්‍රයත් අපි මේ වෙදි සමට පල කරලා තියෙන්න පුළුවන්. පල කරලා නැත්නම් ඉදිරි දවස් කීපය තුළ සූ ටීවී ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒවා ප්ලේලිස්ට් වලට එකතු වේවි. ඉතින් ওই తత్వය තුළ ඔබ ඒ දේවල් කරන්න. ඊට අමතරව මේ විශේෂිත වූ දෙයක් මම කියනවා ඔබට. කියන්නේ මේෂ ලග්න හිමියන්ට කරන්න දෙයක්. මේක ඔබ කරන්න ඕනේ සතියේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දාවක් තෝරා ගන්න ඕන. ඒක එකම සතිය වෙන්න ඕන මේ දවස් දෙක. හැකිනම් මාසේ හැම සතියෙම කරන්නත් පුළුවන්. අවම වශයෙන් අපි මාසෙක වතාවක්වත් මේක කරන්න උත්සාහ කරමු. මොකද්ද කරන්න ඕනේ? ඔබ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයක් තෝරාගෙන බෝධි පූජා දෙකක් පවත්වන්න ඕන. මේ පවත්වන මේ දවස් දෙකේ පවත්වන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම කියන්නේ ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකක් සපයා ගන්න. මහා ලොකු දේවල් නෙමෙයි. ඒවා සපයා ගන්න ඕන. මම ඒ ඉස්ලාම මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය කියන්නම්. මේ අඟහරුවාදා දිනේ පවත්වන බෝධි පූජා සඳහා රතු මල් ටිකක් වැඩිපුර මල් මාලයක් ගොදා ගන්න පුළුවන් නම් වඩා හොඳ. රතු මල් ටිකක්. ඒ වගේම අවම වශයෙන් එක පහනක්වත් දල්ලන්න අවශ්‍ය ප්‍රමාණය තල තෙල්. එක පහනක් සම්පූර්ණ තල තෙල් දල්ලන්න පුළුවන් හොඳයි. තවත් පහන් පුළුවන් නම් හැකියාව දෙනවා වැඩිපුර පත්තු කරන්න. නැත්නම් ඒක පොල් තෙල් වලට මිශ්‍ර කරලා හරි අනිත් පහන වල දාන්න. එක පහනක් අනිවාර්යෙන් තල තෙල් වලින් දල්ලන්න ඕන. ඒත් එක්කම රත් හඳුන් සහ හල් දුම් වල කුඩු අරගන්න ඕන. අරගෙන මේකට ඔබට අවශ්‍ය නම් සාම්බ්‍රාණි දුම් වල, එහෙම නැත්නම් කඩේ තියෙන සුවඳ දුම් පැකට් එකට හරි මේ කලවම් කරන්න. අනිවාර්යෙන් රත් හඳුන් හල් දුම් වල අවශ්‍යයි. ඒ අඟහරුවාදේට ඒ අඟහරුවාදේ සඳහා අවශ්‍ය වෙන්නේ ඒ ටික විතරයි. එතකොට මේ බ්‍රහස්පතින්දා දිනයන් වල කරන එකට ඔබ විශේෂයෙන්ම කොහොඹ තෙල් පහනක් ආම වශයෙන් දල්ලන්න පුළුවන්. එක පහනක්වත් දල්ලන්න පුළුවන් ප්‍රමාණය කොහොඹ තෙලුයි. ඒ වගේම තැඹිලි තෙල් එක පහනක් දල්ලන්න පුළුවන් තත්ත්වේ. ඔය දෙකම ඔබට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔබට මේ වගේ මේ දුම් අල්ලන්න අවශ්‍ය කරන මේ ඖෂධ ටික අනිවාර්යෙන් ලියාගන්න. අගිල්, ගුගුල්, සඳුන්, කොකුම්, ලාකඩ, සාම්බ්‍රාණි, ඉඹුල් ලාටු. ඉඹුල් ලාටු කියන්නේ ඉඹුල් ගහේ මැලියම්. මේ සියල්ල ඔබට මේ දේශීය බෙහෙත් අලවිසලකින් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක ආලියා ගන්න, මතක තියාගන්න. අඟිල්, ගුගුල්, සඳුන්, කොකුම්, ලාකඩ, සාම්බ්‍රාණි, ඉඹුල් ලාටු, මැලියම්. එතකොට මෙහෙමයි, මෙතනට තව ඔබට මේ මේ දුම් වල ටිකක් එකතු කරගන්න කිසිම ගැටලුවක් නැහැ. නැත්තම් මේ ඔක්කොම කුඩු කරලා සුවඳ දුම් එකක් එක ඔබ කරගන්න, එකතු කරගන්න. නොයේ ඔය දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. එතන එනම් අඟහරුව දවස් වලට අවශ්‍ය කරන තල තෙල්, රතු මල්, රත් හඳුන්, හල් දුම් වල. එතකොට සමාවෙන්නමට බ්‍රහස්පතින්ද මල් කියන බරුගා කහ පාට මල්, සුදු පාට මල්, කොහොඹ තෙල්, තැඹිලි තෙල්, අගිල්, ගුගුල්, සඳුන්, කොකුම්, ලාකඩ, සාම්බ්‍රාණි, ඉඹුල් ලාටු මිශ්‍ර සුවඳ දුමක් හදාගන්න. එහෙනම් දැන් අඟහරුව දවස් වලට ඔබ යද්දි අර ඔබ පිළිලගත්ත රතු මල් මාලා, රතු මල්, තල තෙල් ටිකයි, අර රත් හඳුන් හල් දුම් වල එකතු කර හදපු සුවඳ දුම් එකයි අරගෙන යන්න ඕන. එහෙනම් මුලින්ම ගිහින් මේ බෝධියේ ඊසාන දිශාව වෙනවනම් වඩා හොඳයි. බෝධියේ පහනක් දල්ලන්න ඉස්සලාම මේ තල තෙල් පහන. තවත් පහන් දල්ලන්න කිසි ගැටලුවක් නැහැ. තල තෙල් පහන මුලින් දල්ලලා ඔය රතු මල් මාලා, මල්,
බෝධියට පූජා කරන්න මුලින්. බෝධියට පූජා කරලා ආ රත් හඳුන් හල් දුම් වල මිශ්‍රිත සුවඳ දුම් වලින් මේ බෝධිය පුරාවටම දුම් අල්ලන්න. දැන් අහයි පොල් කට කොහෙන්ද වන්නේ? ගෙදරින් අරයි යන්න. දල්ලා ගන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් ගිහිල්ලා මේ කබලකුත් අරන් ගිහිල්ලා මේ දල්ලා අඟුරු ටික ගෙදර අරන් එන්න. ඉතින් මේ ඒ ටික අල්ලලා ඔබ පුංචි භාවනාවක් කරන්න. භාවනාව තුළ ඔබට තියෙන්න ඕන ඔබගේ අදිෂ්ඨාන, ඔබගේ ඉලක්ක, ඔබට අවශ්‍ය කරන දේ, ඔබට ලැබුණු දේ, ඔබට සතුටුදායක දේවල් ජීවිතේ ආපු දුක් දේවල් ඔක්කොම මේ ඉල්ලන නෙමෙයි කියන්නේ මේවා සාර්ථක නැහැ. ඔබ සිහි කිරීමක් පමණයි කරන්නේ. ඒව මතක් කරලා ඔක්කොම මතක් කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. සියලු සත්වයෝ මාද, මාගේ පෞලයායද, සියලු මිනිස් වර්ගයාද ඇතුළුව මේ ලොව සිටින කුඩාම ජීවියා ඉඳලා නපුරුම ජීවියා විශාලතම ජීවියා දක්වාම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. විශේෂයෙන් මාට නරක කරන, මට හතුරුකම් කරන අය පවා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ඔබ හිත තුළට ඉතාමත්ම ශාන්ත වූ තැනක් එනවා ඔබට. ඒතර දැනෙන තැන වෙනකම් ඒ භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ පැන් කලයක් අතර අරගෙන ඔබ කටපාඩමින් දන්නවන වඩා හොඳයි. නැත්තම් පොතක් හරි බලාගෙන නිවැරදිව උච්චාරණය කරන්ද දස දිසා පිරිත තුන් වරාවක් මේ පැන් කලේ අතේ තියාගන්න. පැන් කලේ පිරිත් කරගන්න ඔබම කරන්න. ඊට පස්සේ ඔබ ගිහිල්ලා බෝධිය වටේ වට තුනක් විතර ගිහිල්ලා මේ පැන් කලේ වක් කරන්න බෝධියේ මුලට. බෝධි මූලයට වක් කරද්දී ඔබත් නැවතත් ආයෙ කල්පනා කරන්න අරදී. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු, ඔබට තියෙන ආශාවල්, ඔබගේ කැමැත්ත, ඔබට අවශ්‍ය කරන දේවල්, ඔබට සතුරු වෙන දේවල්, ඔබ මෙච්චර කාලයක් ලැබුණු දේවල්, නොලැබුණු දේවල් සියල්ල සිහි ගන්න. ඉල්ලන්න නෙමෙයි. ගන්නමින් ඒ වතුර කාලය වක් කරලා නැවත මෛත්‍රියේ උපදවන්න සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඔය දේ කරන්න අඟහරු අතර ගෙදර ආවා. ඊට පස්සේ ඔන්න බ්‍රහස්පතින්දා දවසේ යද්දී ඔබ අර මං කියපු දේවල් අරන් යන්න ඕන. මොනවාද? අර කොහොම තෙල් පහනක් දල්වන්න ඕන, තැඹිලි තෙල් පහනක් දල්වන්න ඕන. ඒවයි අර අගිල් ගුගුල් සඳුන් කොකුම් ලාකඩ සාම්බ්‍රාණි ඉඹුල්ලාටු එකතු කරලා හදපු සුවඳුන් එකයි. කහපාට මල් සමගින් රතු පාටම් සමයන, කහපාට මල් සමගින් සුදු පාට මල් රැගෙන යන්න. ගිහිල්ලා අර කියපු විදිහටම මුලින්ම ඊසාන දිසාවෙන් කොහොම තෙල් පහනකුයි තැඹිලි තෙල් පහනයි දැල්ලුවා. ඊට පස්සේ තව පහන් දලන කිසි ගැටලුවක් නැහැ, දැල්ලුවා. ඊට පස්සේ සුදු මල්, කහ මල්, ඒවා මල් මාල හැදුවා නම් ඒවා ඒ ඔක්කොම බෝධියට දල්ලන්න. දල්ලලා අර සුවඳ කුඩු මිශ්‍රණයෙන් මුළු බෝධියම දුන් අල්ලන්න. දුන් අල්ලලා ඉවරලා ඉස්සල කලා වගේම ඔබ ඉඳගන්න, ඉඳගෙන ඒ බෝධිය දෙස බලාගෙන ඔබ අර මෛත්‍රී භාවනාව කරන්න. ඔබට අවශ්‍ය කරන දේවල්, ඔබගේ සතුට, ඒ කියපු හැමදේම ඉස්සලාම සිහි ගන්නවන්න. සිහි ගන්නලා තමා මෛත්‍රී භාවනාව සිදු කරන්න. ඊට පස්සේ පැන් කල දෙකක් අවශ්‍යයි මෙතනදී. පැන් කල දෙකක් අරගෙන එක පැන් කලයක් ඔබ පිරිත් කරගන්න ඕන අභිසංවිධාන පිරිතින්. අභිසංවිධාන පිරිත කටපාඩමින් දන්නවනේ, එමය පොතක් බලන් හරි කියන්න. ඊළඟට අනිත් පැන් කලය අභිසංවිධාන පිරිත තුන් වතාවකින් එකක් පැන් කලයක් පිරිත් කරන, අනිත් එක දස දිසා පිරිතින් තුන් වතාවක් පිරිත් කරගන්න අනිත් පැන් කලය. එහෙනම් මුලින්ම අභිසංවිධාන පිරිතින් පිරිත් කරපු පැන් කලය අරන් ගිහිල්ලා වට තුනක් ගිහිල්ලා බෝධියේ මූලයට වත් කරන්න. වත් කරන අවස්ථාවේ අර මං කිව්වා වගේම ඔබට අවශ්‍ය කරන දේලා මොනවාද තියෙන්නේ, ඔබට මේ ලැබුණාද තියෙන්නේ, ඔබගේ දුක් ඇහැට ඔබ ඒ සියලු දේ සිහි ගන්න ඉල්ලන්න නෙමෙයි. ඊට පස්සේ ආය ඔබ දැන් දස දිසා පිරිතින් පිරිත් කරගත්ත පැන් කලයත් අර විදිහටම අරන් ගිහිල්ලා ඒ කියපු දේවල් සිතුවිල්ල හිතට නාගාගෙන වත් කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනා කරන්න. ඔය තුල මේ මහා බලගත් දෙයක් සිද්ධ වෙවි. ඒක මම වචනෙන් කියන්නේ නැහැ. ඔබ ජීවිතේ තේරුම් ගන්න එක ප්‍රායෝගිකව ඔබට ලැබෙයි. දැන් විදේශගත වෙලා ඉන්න අය, ඔය ටික කාර්යබහුල ප්‍රදේශවල ජීවත් වෙන අය, අපිට කොහෙද පන්සල්, අපිට කොහෙද බෝධිය හොයන්නේ? නැහැ, එහෙම ගැටලුවක් නැහැ. ඔය කියන ඖෂධ දත්ත ඔබට සපයා ගන්න බැරි වෙවි. ඔබට හැකි පමණින් හඳුන් කූරක් හරි දැල්ලා ඔබ ඉන්න කාමරය ඇතුලේ මේ ඔබ ඉන්න බෝධිය කියලා තියාගෙන පැන් කලයක් අතට අරගෙන කරගෙන වෙනත් ගහක මුලකට මල් පැලයකට හරි වක් කරන්න, එහෙම නැත්නම් සිංකයට හරි වක් කරන්න. මෙතන සිටිවිල්ලයි වැදගත්. ඔබ මවා ගන්න ඔබ ඉන්න තැන. ඔබ හිත තුළ ඔය බෝධි පූජාව පවත්වන්න. ඔක මහා දේවල් නෙමෙයි. ඒ කියපු පිරිත් ටික කියලා ඒ දේවල් කරන්න ඒ තුළ පුළුවන් හැකි අය මේක කරන්න. මේක හරි බලගත් දෙයක්. ඔබට තීරේවි ටිකක් කල් යද්දි මොකද්ද මේ වෙන විප්‍රියාසය කියලා ජීවිතය තුළ යහපත් ලෙස ඔබට හැමදේම හරියන ආකාරය ඔය දේ කරන්න. ඒ වගේම වසරේ ආරම්භක දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6:22 ඔබ කිරි උතුරවන්න. නැත්නම් ඔබ ඉන්න රට අනුව සූර්ය උදාන වේලාව හොයාගන්න. සූර්ය උදා වෙන වේලාව වසරේ කියන්නේ එහෙනම් හොයන්නේ කොහොමද? Google එකට ගියා, සන්රයිස් කියලා ටයිප් කරා, ඔබ ඉන්න රට නගරය ටයිප් කරා, 1st January 2000
23 කියලා. කියන්නේ 2023 ජනවාරි පළවෙනිදා කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබ ඉන්න රට නගරයට අනුව ඔබට සූර්යෝදාන වෙලාව හොයාගෙන ඒ වෙලාවට මේ කිරි උතුරන්න. මේ කිරි උතුරවල එතනින් කිරිබතක් සකස් කරගෙන කිරිබත ඔබ අනුභව කරන්න කලින් සත්තුන්ට කන්න දාන්න. සත්තුන්ෙන් කොටසක් වෙන් කරන්න. කෙහෙල් කොලේක හෝ නැත්නම් পেපර් ප්ලේට් එකක් හරි ගමන් නැ කැඳ කොලේක ඕන එක දාලා තියන්න. ඒත් එකම මේ කිරි උතුරීමෙන් අනතුරුව කිරිබත සකස් කරන නැවෙකතර වෙන කෙනෙකුට දුන්නත් කමන්නේ ඔබ කරනවා නම් ඒක චුට්ටක් පැත්තකින් තියලා කිරි උතුරව ගාම්ම ඔබ ගිහිල්ලා නැගෙනහිර දිසා බලා සූර්ය නමස්කාරය කරලා ඔබ ජීවිතේ මේ අවුරුද්ද තුල කරන සැලසුම් කොලයක් අරගෙන ලියන්න. ඔබ මේ අවුරුද්දේ ඔබ විවාහ වෙන්න බලන්නවා නැත්නම් ඔබ ගියක් හදන්න වාහනයක් ගන්න නැත්නම් අලුතෙන් ආදරවන්තයෙක් ආදරවන්තයෙක් වන කිසි ප්‍රශ්නයක් හැමදේම ලියන්න ඔබ විභාගය සමත් වෙන්න බලන් ඉන්න හොඳින් ඉගෙන ගන්න බලන් ඉන්න ඔබේ තියෙන ආශාවල් ටික ඔක්කොම ලස්සනට පැහැදිලිව අත් අකුරෙන් ලියා ගන්න. ලියලා මේක ඔබට පේන දැනක ඔබේ කාමරේ අලෝ ගන්න පුළුවන් නිතර පේන දැනක වඩා හොඳයි. අනිත් අය දකි කියලා ලැජ්ජාවත් එන ඔබ නිතර පෙරලන පොතක් ඇසුලේ හරි තියා ගන්න. හැමදාම උදේට මේක බලන්න. හැමදාම හැම වෙලෙම පුළුවන් හැම වෙලෙම මේක දිහා බලන්න. රෑ නින්දර පෙර මේක බලන්න. ඒ තුල අපිට හිතා ගන්න පරි උත්තේජනයක් ක්‍රියාත්මක වේවි. මේක මේ ඇත්තටම කිව්වොත් මේක හරි විද්‍යාත්මක දෙයක්. අපි තුල මේ මේව දකි දකි ආශාව කියන්නේ ආශාව කියන්නේ මේක යන ඉලක්කයට යන්න අපිට හික්මීමක්. ඒ වගේම උත්තේජනයක් සැපේනවා. ඒක නිසා මේ දේ කරන්න. ඒත් එක්කම ඊට සුබ ප්‍රාර්ථනා කරන්න මේ අලුත් අවුරුද්ද අලුත් සූර්යයා උදාන වෙලාවේ මේ සියලු දේ ලෝකේ පැවැත්ම රඳා පැවතින මේ සූර්යයා මත නමස්කාර කරන්න. කරලා ඔබ හිතන්න දැන් ඔබගේ ඉලක්ක ටික ඔබ දන්නවා. මේ ඉලක්ක ටිකට මට යන්න මේ වසතුරු ලැබේවා. මට මේට තියෙන බාධා සියල්ල දුරු වේවා. සෞඛ්‍ය මේ වශයෙන් හෝ වේවා, රට තුළ තියෙන ගැටුකාරී තත්ත්ව, ආර්ථික, දේශපාලනික ඕනම තත්ත්වයක්, වෙනත් පුද්ගලින් ඇතින බලපෑම් වේවා, මේ සියල්ල මගෙන් ඇහැත්ව යන්න මේ වසර තුළ. මට තියෙන බාධා දුරු වේවා. ප්‍රාර්ථනා මට පමණක් නොව මේ ලෝකයේ සිටින සියලුම ජීවීන්ට තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ලැබේවා. සියලු දෙනා සුවපත් වෙත්වා කියලා අර මෛත්‍රී භාවනාව එතනත් කරලා ටිකක් වෙලා ඉන්න එතන. එතන ඉඳගෙන ඔබගේ ඉලක්ක සිහි කරන්න හැම වෙලම ඉඳලා එළැවිල්ලා ඊට පස්සේ අන්න කිරිබත් සකස් කරලා ඒක ආහාරයට අරගෙන වැඩ කටයුතු කරන් යන්න. හැබැයි මේවා කරලා මේ නිකන් හිටියා කියලා නම් ලැබෙන්නේ නැහැ. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම මහන්සි වෙනවා. මහන්සි වෙද්දී ඒ වැඩ කරද්දී ඒවට එන බාධාවල් නැතිනේ. ඔබට අසනීප ඇදිලා ඒවා ඔබට බාධා වෙනවා නම් ඒ වලින් ගැලවීම ලැබෙනවා. මේක මාස්පතාම මම කරන්න කියන ක්‍රමයක් තියෙනවනේ. මේක පළවෙනිදට මේ විදිහට කරන්න. මේ වසරේ ඔබ ඉලක්ක අනිවාර්යයෙන්ම ලියන්න නිතර පේන දැනක දාන්න. ජයග්‍රහණ නියතයි. බය වෙන්න එපා. අපි ඉන්නවා මේ මේෂ ලග්නෙට. ඔය ප්‍රශ්න මැද්ද මේක ජයග්‍රහණය කරන්න ප්‍රබල හැකියාවක් තියෙනවා. යන්ගොඩ අනිවාර්යයෙන්ම අපි ඉන්නවා. මට පුළුවන් විදිහට ඔබට හැමදාම මේ විදිහට කියනවා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම කියන්න ඕන කිතුණු කතෝලිකාය බ්‍රහස්පති දවස්වල පුළුවන් නම් රාත්‍රී එක්වරු ශීලයේ රැකලා මස් මාංශෙන් තොර වෙලා 10ත් 11ත් ශුද්ධෝපය ගත කරන. ශුද්ධෝපය කියන එක අදහස් කරන්නේ පොතේ තියෙන ශුද්ධෝපය වෙන්න අවශ්‍ය නැහැ. එතන තියෙන ගොඩාක් මේ මරණයට බියෙන් යම් කිසි දෙයක් කතාවන්නේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි. මෙතනදී ඔබ යහපත් සිතවිල්ල තුළ පැයක් භාවනාවක් හරි කරන්න. ඔබගේ ඒ ආගමට අනුව ඒ දේවල් සිහි ගන්නමින් යහපත් දේවල් විතරට ධනාත්මක දේවල් වලට එන විදිහට ඔබගේ ජීවිතයේ තියෙන දුක සිහි කරන්න, ඔබගේ ජීවිතයේ තියෙන සතුට සිහි කරන්න, ඔබගේ ආශාවල් සිහි කරන්න, ඒ ඔබගේ ඒ විශ්වාසයට බාර කරන්න. ඔය තුළ ඔබට හයියක් ලැබෙනවා. ජීවිතේ තුළ සාර්ථක වෙන්න පුළුවන්. හැමෝම උත්සාහ කරන්න අඟහරු වශයෙන් සෙන්සරලා දිනල නිර්මාංශ වෙන්න. ඒක වැදගත්. ඒක කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ දෙවියන් අදහන කිසිම දේවය දෙහිල්ලක් ඔබ යහපත් ලෙස කරනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මම හැමදාම කියනවා අපි කරවලේ නොදන්නා පළ තනියම යද්දී අපිත් එක්ක කවුරුවල ඉන්නවා නම් අපිට ඒක හිතර හයියක් ශක්තියක් ගමනට තියෙන බය දුරු වීමක්. ඒ වගේ අපේ ජීවිතේ මූණ පාන තැන්වලදී අපි දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කිරීම තුළ අපිත් එක්ක ඒ තුළ අපිට හිතර හයියක් කියලා වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, බ්‍රහ්මයාට ඔබ බාරහාර වෙන්නේ පූජා පවත්වන්න. මේ වසර පුරාවටම කතරගමට යන්න ගිහිල්ලා පූජා වට්ටිය දෙන්න. විශේෂයෙන්ම කතරගමට පූජා වට්ටියක් දෙද්දී රතු කොමඩු වගේම කළු උක් අනිවාර්යයෙන්ම ඒ පූජා වට්ටියට එකතු කරගන්න. විෂ්ණු දෙවියන්ට පූජා කරද්දී අනිවාර්ය නිල් කටරොඩු මල් වගේම නිල් වෙරළු පුළුවන් නම් පූජා වට්ටියට එකතු කරගන්න. බ්‍රහ්ම දෙවියන්ට ඒ වගේම කහපාට, කෙසෙල්, අඹ වගේ දේවල් ඒ දේවල් පූජා කරන්න. නොයෙත් තුළ ඔබට සාර්ථකභාවයට අත් දෙන්න අත් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම වැඩි ටිකක් වෙලාව ගත්තා. ඉතින් මේ වසරේ පලාපලයන් එක නිසා ටිකක් දීර්ඝ වුණා. ඒකට මට සමාවෙන්න, විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මම
පොදුවේ පලාපල හැමදාම ගේනවා. ඒක නිසා ඔබට මේ පුද්ගලික කේන් සටහන් පරීක්ෂා කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කොහොමත් කොච්චර ප්‍රශ්න ගැටළු තිබ්බත් මාසයේ පලාපල ඔබට ගේනවා කරන්න ඕන දේවල් කියනවා. ඒව හරියට කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මැසේජ් කෝල් දෙනවා, Facebook එකේ මැසේජ් කරලා දෙනවා වෙලාවල් බලලා දෙන්න කියලා. ඔබට පුද්ගික වෙලාව බලන්න ගියොත් මට මේ පොදුවේ හැමෝටම කරන කාර්යය මට කරගන්න බැරි වෙනවා. ඒකෙන්ද සමාව ඉල්ලනවා. මම මුදල් අය කරලවත් වෙලාව බලන්නේ නැහැ. මට මෙතන කිසිම මූල්‍යමය ලාභයක් නැහැ මේ කටයුතු. මම මෙතනදි තෘප්තිය ලැබුණා. ඒ තෘප්තිය මට වැඩිපුර ලැබෙන්නේ ඔබ එක්කෙනෙක් හරි මම මේ කියන දේ අහලා අනතුරකින් ගැලවුණොත්, එහෙම නැත්නම් සාර්ථක භාවයට පත් වුණොත් අන්න මට ලැබෙන තෘප්තිය. මට එච්චරයි. මට එතන එහා මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. මට ජීවත් වෙන්න හොඳ ආදායමක් තියෙන හොඳ රැකියාවක් තියෙනවා. එහෙමනම් ඔබට පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් දක්ෂ දෛවඥ ජ්‍යොතිෂයෙන් ඉන්න එක්කෙනෙක්ලා පරීක්ෂා කරලා බලලා ඔය මැණික් පැලඳවීම කියන කාරණාවදී කොහෙවත් අපලවලට මැණික් පැලඳෙන්න කියන නම් ඒ කෙනා ජ්‍යොතිෂවේදියෙක් නෙමෙයි. මැණික් පැලඳවීම තියෙන්නේ තනිකරම ආකර්ෂණ උදෙසා. කිසිම ගැටලුවක් නැහැ. ජීවිත කාලෙම කියන්නේ මේ අපලයක් දුර වෙන සෙනසුරුගේ කාලේ තියෙනකන් සෙනසුරුගේ මැණිකක් දාන්න, ඊට පස්සේ තව එකකට යන්න. ඒවා කියන්න නෙමෙයි. ජීවිත කාලෙම මැණිකක් පැලඳින්න, ඔබේ ජීවිතේ ආකර්ෂණීය ලෙස හැදෙන්න. ඒ වගේ දෙයක් කරන්න. හැබැයි ඒක චුට්ටක් අර පොඩි පොඩි කාලේ මැණික් ගල්නම් වැඩක් නැහැ. එහෙනම් ඊට වඩා හොඳයි නොකර ඉන්න එක. තරමක් දුර ටිකක් විශාල කැරට් 3කට වඩා වැඩි මැණික් ගලක් තමයි පරදිනවා. ඒකෙන්ද ඒක කලබල වෙන්න එපා. බොරුවට මේවා ලොකුවට ඔලුවට ගන්න හැකියාවක් ලැබිච්ච වෙලාවක ඒක හොඳ දෛවඥයෙක් කරා පරීක්ෂා කරලා ඔබට ගැලපෙන මැණික් ගල තෝරගන්න පුළුවන් නම් විතරක් කරන්න. ඒවට වඩා මේ මං කියපු දේවල් තුළ ඔබගේ ජීවිතයට ආකර්ෂණය, ජයග්‍රහණය ලබා ගත හැකි. එහෙමනම් මිනිත්තු 50 ගණක් ගියා මේෂ ලග්න හිමියන්ට සමාවෙන්න කාලය වැය වුණා නම් මේක වටිනාකමක් තියෙනවා අපට. එහෙමනම් මේ උදා වූ නව වසර කිරියෙන් පෙනියෙන් ඉතිරෙන යහපසෙතුම් බැතුම් සඵල වෙන සුභම සුභ නව වසරක් වේවා. සියලු දේව ආශිර්වාදයෙන් ඔබට සාර්ථකත්වයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේෂ ලග්නෙමිනි ඔබට තෙරුවන් සරණයි.